අයිබෝවන් සුබ දසනක් සෞන්දර්ය තෝතැන්න සෞන්දර් කලා විශ්වවිද්‍යාලයේ වාපා රූපවාහිනී නායිකාවත් සමග අද ඔබ එකතු වී සිටින්නේ. ඉතින් සුන්දර අරුණානන්දේ සුන්දර කලාකරුවන්ගේ කලා නිර්මාණ රසක් ඔබට දායාද කිරීමයි අපගේ මේ බලාපොරොත්තුව. ඉතින් වෙනදා වගේම අපි අපේ සෞන්දර් කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ රෙදිපිලිහා ඇඟලුම් කලා අධ්‍යනංශයේ අධ්‍යන කටයුතුවල නිරත වන ඒ කලාකරුවන්ගේ නිර්මාණ මෙතැන් සිට ඔබට දිගහරිනවා. ඉතින් අපි මුලින්ම පිළිගනිමු ඈන් අයිබෝවන්. අයිබෝවන්. ඈන් ඔබ ගැන අපිට කෙටි හැඳින්වීමක් කරොත් ඔබ කවුද? මගේ නම ඈන් පෙරේරා. දැනට සෞන්දර කලා විශ්වවිද්‍යාලයේ රෙදිපිලිහා ඇඟලුම් කලා අධ්‍යනංශයේ 3 වන වසරේ ඉගෙනු ලබනවා. අයිබෝවන්. නහිරු. අයිබෝවන්. ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරොත්? මම රෝෂන ලහිරු තේවරගේ. මමත් දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ රෙදිපිලිහා ඇඟලුම් කලා අධ්‍යනංශයේ අධ්‍යන කටයුතු කරමින් යනවා. ඇත්තරම රෙදිපිලිහා ඇඟලුම් කලා අධ්‍යනංශයේ අධ්‍යන කටයුතු නිරත වන මොවුන් අපේ කෙටියම කිව්වොත් අපේ මානව අවශ්‍යතාවයක් ප්‍රධාන මානව අවශ්‍යතාවය තමයි රෙදිපිලිහා ඇඟලුම් කියන්නේ. ඉතින් මේ කටයුතුවල නව නිර්මාණ රසක් ඔවුන් මේ වෙලේ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ගේ ඒ නිර්මාණ මේ විදිහට අපි ඉදිරිපත් කරනවා. මුලින්ම අපි ඈන්ගේ නිර්මාණය පිළිබඳ කතා කරොත් ඈන් ඔබගේ නිර්මාණය සඳහා ඔබ මොන වගේ කුමන දෙයක්ද පාදක කරගත්තේ? ඇත්තටම පසුදු අපිට මුලින්ම මගේ නිර්මාණය සඳහා පාදක වෙන්නේ මගේ 2 වන වසරේ ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය සඳහා තියෙන තීම් එක තමයි මුලින්ම පාදක වෙන්නේ මගේ කොස්ටියුම් එක නිර්මාණය කිරීම සඳහා. ඒ සඳහා තීම් එකක්, ඒ වගේම කන්සෙප්ට් එකක්, ඉන්ස්පිරේෂන් එකක් සමගින් නිර්මාණයක් තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ. මීළඟට අපි යමු ලහිරුට. ලහිරු, ඔබගේ නිර්මාණය සඳහා මොන වගේ පසුබිමක්ද ඔබේ නිර්මාණයට හේතු වෙලා තියෙන්නේ? ඔව්, මම මෙතන මගේ දකුණු අත පැත්තේ පිටිපස්සෙන් දක්වන නිර්මාණය තමයි මගේ නිර්මාණය වෙන්නේ. මගේ නිර්මාණකාරය වුණේ අලුත් ලෙදර් එකක් හඳුන්වලා දෙන එක. ඒක ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා අලුත් ලෙදර් එකක් නිර්මාණය කරලා ඊට පස්සේ මම එකින් මේ අපිට දකින්න තියෙන බෑග් එක නිර්මාණය කරා. ඔව් ලහිරු, එතකොට ඔබ මේ ස්වභාවික ලෙදරයක් නිර්මාණය කිරීමට ඔබ මොන වගේ හේතුවක්ද පාදක කරගත්තේ? මේ ස්වභාවික සාමාන්‍යයෙන් ඔබ ලෙදර එකක් නිර්මාණය කරන ලෙදර් වලින් අපේ පාරිසරික හානිය වෙන්න පුළුවන්, පාරිසරයට අහිතකර වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් සිතාමතාමද ඔබ සිදු කරේ, නැත්නම් ඒ ලෙදරකින් මොන වගේ දෙයක්ද අපිට ඉදිරියේදී වෙන්නේ? ඔව් ප්‍රශ්නේ. ඇත්තටම මට උමනා වුණේ ලංකාවේ අර අපේ ව්‍යාප්තිය ගත්තට පස්සේ ශාකවල විවිධත්වයට බලපාන අර ආක්‍රමණික ශාකවලින් බලපාන ඒක බලපෑම අඩු කරලා අලුත් ප්‍රභේදයේ ලෙදර් එකකට යන්න. එතකොට අපිට පුළුවන් සත්ව ඝාතනය මගින් ලබා ගන්න ලෙදර් වලට අමතරව මේ පරිසරයට ප්‍රශ්නයක් වෙලා තියෙන ශාකත් අපිට ඒක තුරන් කරලා අපේ නිෂ්පාදන කාර්යයට යොමු කරගන්න. එතකොට ඔහු පරිසරය ගැන සිතලා තමයි ගොඩක් ඔහුගේ නිර්මාණය කිරීමට වෑයම් කළා තියෙන්නේ. ඉතින් අපි ඈන්ගේ නිර්මාණය පිළිබඳ කතා කරොත් ඈන් ඔබගේ නිර්මාණයට ඔබ මොන වගේ දේවල්ද එකතු කරගත්තේ? ඔබ මොන වගේ අරමුණු දෙයකට ඇති කරගත්තේ ඔබේ නිර්මාණයට? ඇත්තටම පසින්දු මම කලින් කිව්ව වගේ මගේ සෙකන්ඩ් ඉයර් එකේ ප්‍රොජෙක්ට් එක. මම මගේ නිර්මාණය සඳහා කෙලින්ම ඉන්ස්පයර් කරගන්නේ මුහුද. ඒ මුහුදේ තියෙන ටෙක්ස්චර්ස් තමයි මම ලයින් ෂේප්ස් කරලා ඒ මගේ කොස්ටියුම් එකට අදාළ කරගන්නේ සහ ඒ නිර්මාණය කරන්නේ. එතකොට බොහෝ දුරට ස්වභාවික සෞන්දර්යය, ස්වභාවික පරිසරය එකතු වෙලා තමයි මේ ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම වර්තමාන කාලයත් සමග මේ පරිසර හානිය සිදු වෙනවා වැඩියෙන්. ඉතින් මේ පරිසර හානිය වැළැක්වීම පිණිස මම හිතන විදිහට මේ වගේ නිර්මාණ මොවුන් බිහි කිරීමට වෑයම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔහුගේ ඇගේ ඒ සුන්දර නිර්මාණය මේ වෙලේ දැක බලා ගමු. ඇගේ සුන්දර නිර්මාණය කරලා තියෙන විදිහ මොන වගේද කියලා.
දැන් එතකොට මේ ඔබගේ නිර්මාණයට මොන වගේ දේවල්ද ඔබ එකතු කරගත්තේ? ඔබේ දැන් ස්වභාවික පරිසරය එක අලලාගෙන තමයි ඔබ නිර්මාණය සිදු කරේ. එතකොට ඔබේ නිර්මාණය ඔබ පාරිසරික බලපෑම් වලට නතුවන්නේ කොහොමද? ඉතින් ඔබේ නිර්මාණය දැක බලාගෙන අපි එක මදක් විචාරය කරලා දුන්නොත් අපිට අපේ ප්‍රේක්ෂකයන් එය අවබෝධ කරගන්න කියලා මම හිතනවා. ඉතින් ඔබේ නිර්මාණය ගැන ඔබ පොඩි විස්තරයක් අපිට ඉදිරිපත් කරන්න ඒ පිළිබඳව. මගේ කොස්ට්‍යුම් නිර්මාණය වෙන්නේ හැපිනස් ඇන් මෙන්ටල් හෙල්ත් කියන කන්සෙප්ට් එක උඩ. ඒ හරහා මම යොදා ගන්නවා මගේ ඉන්ස්පිරේෂන් එක විදිහට සී මුහුද. මුහුද තමයි මගේ කොස්ට්‍යුම් එකෙන් ඉන්ස්පයර් වෙන්නේ. ඒ වගේම ඒ සිලුවට් එක කියන්නේ ඒ ඇඳුම් නිර්මාණය මම වෙනස්ම ආකාරයකින් නිර්මාණය කළා තියෙනවා. ඒ කියන්නේ අපිට එදිනදා දකින්න හම්බෙන්නේ නැති විදිහේ ඇඳුම් නිර්මාණයකනේ සිලුවට් එක මම ගැන සිලුවට් එක පැහැදිලි කළොත්. ඒ වගේම ඒකේ නිර්මාණයේ තියෙන කලර්ස්, ටෙක්චර්ස් ඔක්කොම යොදාගන්නේ මම මුහුදේ තියෙන ඒකනේ ටෙක්චර් එකකින්. මුහුදේ තියෙන ඔය දැන් ඔතන තියෙනවා ඒකේ ටෙක්චර්ස්. ඔව්, ඇන් ඔයා යොදාගෙන තියෙන මම නිර්මාණය දැක්කම මට පේනවා මන සිප්පි කටු වගේ දේවල් යොදාගෙන තියෙනවා. එතකොට පර්ල් වගේ දේවල් මට පේනවා නිර්මාණයේ යොදාගෙන තියෙනවා. එතකොට රේඛා වර්ණ යොදාගෙන තියෙනවා. මොකද දැන් ඔබ කිව්ව විදිහට අද මොහොද නිර්මාණය, ඒ කියන්නේ මොහොද ඔබ මේ ඇඳුමට ගෙනල්ලා තියෙනවා කියලා මට පේනවා ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔබ මේවා ඔස්සේ ඔබ මොකද්ද සමාජයට ඔබ කියන්න උත්සාහ කරන්නේ? ඇත්තටම පසුදු ඔය කලර්ස් ටික මම ගත්තේ අපේ මුහුද කියන කන්සෙප්ට් එකත් එක්ක එනකොට ඔය කලර්ස් ටිකත් එක්ක එක එක නිර්වචන තියෙන කලර්ස් වලට. ඒ කියන්නේ මෙන්ටල් හෙල්ත් එකට බලපාන කලර්ස් තියෙනවා අතන. එතකොට ඔය නිල් පැහැය කියන්නේම අපිට මානසික සතුට සහ කියන්නේ මෙන්ටල් හෙල්ත් ඇන් හැපිනස් කියන එක වටායන කලර්ස් ටිකක්. ඒ වගේමයි ඔය සිප්පි කටු මම යදාගත්තේ ඔය අනිත් පර්ස් එකට. ඒක මුහුද එක්කම නිර්මාණය කරපු නිසා ඒකට මම දායක කරගත්තා. සහ ඒකේ කලර්ස්, ඔය පර්ල්ස් ඔය ඔක්කොම arrange කරලා තියෙන මේ විදිහට. ඒ වගේම ඔය පර්ල්ස් වලින් මම නිර්මාණය කියන්නේ මම අදහස කියන්නේ අර අපි දැන් මම එක ටෙක්චර්ස් යොදාගත්තා මේ නිර්මාණය කරන්න. ඒකට ඒ ෆොටෝග්‍රාෆ්ස් වල අපිට තියෙනවා එක එක ඔය මුහුද රැලි ඇවිල්ලා ඒ රැලි කැඩිති වෙන වෙනස් වෙනවා, විසිරෙනවා සහ ඒවා බෙදිලා යනවා. එක එකනේ මුහුද කියන්නේ අපිට අර එකම වෙලාව එක දෙයක් දැක්කට පස්සේ ආයක වෙනස් වෙලා පේන්නේ. කියන්නේ විවිධ වෙලාවට විවිධ විදිහට තමයි පේන්නේ අපිට. අර ඒ දේවල් තමයි විෂුවලයිස් කරලා තියෙන්නේ ඔතනින්. ඔය ලයින්ස් වලින් ඔය හැම දෙයකින් මෙහෙමයි. ඔය උඩ තියෙන ඇඳුම කොස්ට්‍යුම් එකේ උඩ තියෙන කොටස පවා මම ඒක ඒකාකාරීව සම්බන්ධ කරලා නැහැ උඩ කොටසට. ඒක මම සාමාන්‍ය විදිහට තමයි සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ ඒක අර අපි හිතන්නේ නැතුව සම්බන්ධ කරන්නේ. අර අපේ මුහුදේ රැල්ලක් නැගෙනකොට වුණත් ඒක අපි ඒකාකාරීව යන්නේ නැහැ. ඒක කැඩලා බිඳිලා සහ ඒක වෙනස්. මම දැන් දකින්න දෙන්නේ මම පස්ස දකින්නේ. මට ඒ විදිහට මම දකින්න බෑ. ඒක තමයි වෙනස් කියන එක, යුනික්නස්. ඒ කියන්නේ ඔබ අර්ථ දක්වන්නේ සාමාන්‍යයෙන් සාගරයේ රැලි හට ගන්නවා. එතකොට එකම සිතුවිල්ලක් ඔස්සේ ගමන් කරනට වඩා සිතුවිලි ගොඩක් ආවම අර එකම සිතුවිල්ලක සිත සිතා ඒකම කල්පනා කරලා මනස වට ගන්නට වඩා හොඳයි. තව අලුත් රැලි එනවා වගේ අලුත් අලුත් අදහස් එන එක සහ මනස ඒ ඔස්සේ හැසිරෙන එක ගැන තමයි ඔබ ගොඩක් මම හිතන විදිහට උත්සාහ කරන්නේ. නිදහස, ඒ කියන්නේ මනසේ දිවේ නිදහස අරමුණු ඔස්සේ ඇති කරගන්න පුළුවන් කියන එක වෙන්න ඕනේ ඔබ මේ ඉන්ස්පිරේෂන් ඇත් එක්ක ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක්ක පස්සම දැන් අර මම කතා කරන්නේ මෙන්ටල් හෙල්ත් ඇන් හැපිනස් කියන කන්සෙප්ට් එක හරහානේ. එතකොට මම තෝරගන්න ඉන්ස්පිරේෂන් එක හරහා මම හිතන්නේ මම මෙන්ටල් හෙල්ත් එකට ගොඩක් උදව් වෙන්නේ හැම දෙයකටම වඩා මුහුද කියන එක. මට පුළුවන් සමහර මිනිස්සු ඒ සඳහා ට්‍රීට්මන්ට් කරනවා, සතු ඇති කරනවා, ගස් වවනවා, සන්සෙට් එකනේ හිරු උදාව නැගෙන එක බලනවා. ඒ ඔක්කොටම අයින් කළා මම මේ මුහුද කියන දේ ගන්නෙ. මුහුද කියන්නේ පසඳ මහා පුළුල්. ඒක පටු නැහැ. ඒක මම දකින විදිහට ඕනම ඒ කියන්නේ පීඩනයෙන් ඉන්න මිනිස්සෙට, අල්තින් ඉන්න මිනිස්සෙකට
ඒ මොහොත කියන දේ හරහා ලොකු නිදහසක් ලැබෙනවා. ඒ කන්සෙප්ට් එකත් එක තමයි මම යන්නේ. සුන්දර කලාකාරණියක් අපිත් එක්ක තව එකතු වෙනවා. ඉතින් අපිත් ඇව පිළිගනිමු. අයිබෝවන් ලයමි. අයිබෝවන්. ලයමි ඔබ කවුද? මම ලයමි ප්‍රනාන්දු. දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ රෙදිපිලි හා ඇඟලුම් අධ්‍යනාංශයේ 3 වෙනි වසර අධ්‍යන කටයුතු ටික කරගෙන යනවා. ලයමි ඔබගේ මම දැක්ක කලා නිර්මාණ රසක් තියෙනවා. ඉතින් මට හිතාගන්න බැරුණා ඔබේ කලා නිර්මාණ කොහොම කතා කරන්නද කොහොම ඉවර කරන්නද කියලා. ඉතින් අපි මුලින්ම ඔබේ කලා නිර්මාණයේ ඉකෝ ප්‍රින්ට් කියන කලා නිර්මාණය ගැන කතා කරොත් ඉකෝ ප්‍රින්ට් කියන්නේ ස්වභාවික පරිසර දැන් කලින් අපිත් එකතු වුණ කලාකරුවත් නිර්මාණය කරලා තිබුණේ ස්වභාවික පරිසරය පහදක් කරගෙන. ඉතින් මගේ නිර්මාණයත් ස්වභාවික පරිසරයත් එක්ක එකතු වෙච්ච ලස්සන නිර්මාණයක්. ඉතින් අපි ඔබගේ ඉකෝ ප්‍රින්ට් මුද්‍රණයත් එක්ක නිර්මාණය වුණ නිර්මාණය ගැන මොහොතක් කතා කරමු. මෙතනදී මට මේ නිර්මාණය කරන්න පාදක වෙන්නේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන තීම් එක. ඒකෙදී අපි කරන්නේ පරිසරයට හිතකර පරිසරයට හානිකර වෙන්නේ නැති කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි දේවල් අපි භාවිතා කරලා මේ ක්ෂේත්‍රයේදී වැඩ කරනවා. එතකොට මේක දැන් මේ වෙනකොට ලෝකයේ හැමතැනම ව්‍යාප්ත වෙන ප්‍රසිද්ධ ජනප්‍රිය ක්‍රමවේදයක් විදිහට පාවිච්චි කරනවා. මොකද පරිසර දූෂණය වගේ දේවල් වලට එරෙහිව කටයුතු කරන්න මේ වෙනකොට ලෝකෙ පුරාම ගොඩක් එළි බැහැලා තියෙනවා විවිධ ක්‍රියාකාරකම්. ඒ අතර ඇඟලුම් ක්ෂේත්‍රයට ආපුවාම මම හිතුවා අපි සාමාන්‍යයෙන් ඇඳුමක් නිර්මාණය කරද්දී රෙදිපිලි පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා. එතකොට ප්‍රින්ට් එකක් ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඉතින් සාමාන්‍ය ක්‍රමවේදයේදී රසායනික ද්‍රව්‍ය ඩයි ක්‍රම වලින් තොරව ස්වභාවික විදිහට කරන්න පුළුවන් නිර්මාණයක් විදිහට මම ඉකෝ ප්‍රින්ට් එකේ හරහා තෝරගත්තේ. එතකොට ඔබ මේ නිර්මාණයට මට පේන විදිහට ඔබේ නිර්මාණයට ඔබ ස්වභාවික පරිසරයේ කොලාතු නිර්මාණයට ඉදිරිපත් කරලා තියෙනවා, ඇඩ් කියන්නේ එකතු කරලා තියෙනවා. ඉතින් ඔබ මේ රෙදි වර්ගය එතකොට මේ හැඩතල පාවිච්චි කරන්න හේතු මොනවද? මේකෙදී දැන් ඉකෝ ප්‍රින්ට් එකක් කරද්දී සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. ඒකෙදී අමුද්‍රව්‍ය තමයි මූලික අවධානය දෙන්න ඕනේ. එතකොට අමුද්‍රව්‍ය ගැන කතා කරද්දී මේකට ගන්න බේස් එකේ නැත්නම් ෆැබ්‍රික් එක අපි අනිවාර්යෙන් ගන්න ඕනේ නැචරල් ෆයිබර් වලින් කරපු ෆැබ්‍රික් එකක්. ඉතින් මෙතනදී මම කොටන් ෆැබ්‍රික් එක තමයි අරගෙන තියෙන්නේ. ඊට අමතරව දැන් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ යුක්ලිප්ටස් කියන ශාකය. ඒ ශාකයේ අතු තමයි මම ප්‍රින්ට් එක විදිහට යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව දාස් පෙතිය සහ අට පෙතිය කොළ භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ඔබේ මේ නිර්මාණය කුමන වයස් සීමාවකටද කුමන පන්තියකටද ඔබ මේ නිර්මාණය සිදු කරේ? මේ නිර්මාණය මම කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් තරුණ අයට දැන් යන ප්‍රසිද්ධ විලාසිතා ක්‍රමයක් එක්ක කැෂුවල් වෙයා එකක් විදිහට තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම ගත්තාම ඒක ස්වභාවික නිර්මාණයක් කියලා පේනවා. ඔබේ අරමුණ ඉටු වෙලා කියලා අපිට පේනවා. සාමාන්‍ය දකින විදිහට මේ හිතා ගන්න පුළුවන් ඒක ඇත්තටම නැචරල් ස්වභාවික පරිසරය මුසුණු සුන්දර නිර්මාණයක් කියලා ඇත්තටම පේනවා. ඉතින් අගය කරන්න ඕන කටයුත්ත මොකද? ස්වභාවික පරිසරයේ වියැකීමත් සමග මේ වගේ නිර්මාණ බිහි වෙනවා කියන්නේ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයත් එක්ක ඇත්තටම අගය කරන්න ඕන අනිවාර්යෙන් මේවන් නිර්මාණ අගය කළ යුතුමයි. ඉතින් ඈන්ට ඇත්තටම ඇයගේ නිර්මාණය ගැන ගොඩක් දේවල් තියෙනවා ප්‍රකාශ කරන්න. ඉතින් ඇයගේ නිර්මාණය ඔස්සේ එය ප්‍රකාශ කරලා තියෙනවා. ඇයගේ ඒ කියන්නේ මානසික නිදහස කියන දේ ඇය නිර්මාණය ඔස්සේ ගොඩ ඉදිරිපත් කරලා තියෙන බවයි ඇයගේ කියපු දේවල් සමඟ අපිට තේරෙන්නේ. ඉතින් අපි ලහිරුගේ පැත්තට යමු. ලහිරු, එතකොට දැන් ඔබගේ මේ නිර්මාණ කටයුත්තේදී ඔබ මේක කුමන සමාජයේ කුමන පන්තියකටද, කියන්නේ කාන්තාද පිරිමිද නැත්නම් සියලුම දෙනාට මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඔබ මේ නිර්මාණය කරලා තියෙන්නේ? ඇත්තටම මගේ මූලික අරමුණනේ මේ ලෙදර් එක හඳුනා දෙන එක. ඒක ඇත්තටම හරිත පාරිභෝගික සංකල්පය යටතේ, කියන්නේ හරිත පාරිභෝගිකයා කියන පාරිභෝගිකයාට
ඒගොල්ලන්ට නිෂ්පාදන මිලදී ගන්නකොට ඒගොල්ලෝ විශේෂයෙන් සලකා බලන ස්වභාවික අමුද්‍රව්‍ය විභාවිතයෙන් කරන ලද නිර්මාණ කියන ගණයට අයිති වෙන නිර්මාණ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ මිලදී ගන්න යමු ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට නිෂ්පාදනයක් විදිහට හඳුනා දෙන එක තමයි මට මූලික අරමුණුනේ මේක. ඒ නිෂ්පාදනයේ නිමි භාණ්ඩයක් විදිහට තමයි මේ බෑග් එක නිර්මාණය කරන්නේ. මට මට හැඟෙන විදිහට ඔබ කියන්නේ ඔබේ නිර්මාණය කරලා තියෙන්නේ විදේශ පාරිභෝගික භෝගිකයන්ට සමනින් හයි ලක්සරි ක්ලාස් වගේ. ඔව්. ඒ විදිහට අපි හඳුන්වන්නේ. එතකොට ඒ වගේ පන්තියකද ඔබ මේ නිර්මාණය කරලා තියෙන්නේ? ඔව්. හරිත පාරිභෝගිකයා ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා හරිත පාරිභෝගිකයෝ. ඒ හැමෝම තමයි ලංකාවේ සුළුතරයක් වුණාට හැම හරිත පාරිභෝගිකයෙක්ම සහ මේ ලෙදර් වලට අමතරව අපි ස්වභාවික අපි සත්තුන්ගෙන් ලබා ගන්න ලෙදර් වලට අමතරව වෙනත් ලෙදර් නිෂ්පාදනයක් විදිහටත් මට වුණා මේක හඳුනා දෙන්න. දැන් ඔබගේ නිර්මාණය දැක්කම අපිට පේනවා ඒකේ ලාංකික කියන්නේ දේශීය හැඩහුරුකම් ගොඩක් ඒකේ ඔබ ඇතුළත් කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? මම ඇත්තටම මේක මගේ නිර්මාණකාරියට මේක සංකල්පයක් ඉදිරියෙන් එන්නේ. මම විශ්වවිද්‍යාලේ ඉවරලා ගෙදර යද්දිත් මම පහු කරගෙන යනවා වෙල්ල අයක්. ඒ අතරතුරේ මම දකිනවා මේ මේ නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය බොහොම ඉක්මනින් ව්‍යාප්ති වෙගෙන යනවා. මම ඒක හඳුනා ගන්නවා පස්සේ ඒක ආක්‍රමණශීලී ශාකයක් කියන එක. ලංකාවේ ආහාරයට ගන්න තිබු වර්ගය සහ වෙනත් තිබු වර්ගයන් තියෙනවා. නමුත් මම මේ නිෂ්පාදන කාර්යය සඳහා යොදාගත්ත තිබු වර්ගය ආහාරයට යොදාගන්නේ නැති ආක්‍රමණශීලී මේ වර්ගයේ තිබු ශාකයක්. අපි ඒක අපේ ගැමියෝ නම් ගම්මානේ ඒ අපේ අවට ප්‍රදේශයේ වාසය කරන අය මට හඳුන්වා දුන්නේ ඒක වල්තිබු කියන නමින්. ඊට පස්සේ මගේ නිෂ්පාදනය මට යොමු වෙන්නේ අපිට ෆැෂන් ඩිසයින් වල දෙන පැවරුමක්. ඒක හරිත පාරිභෝගිකයන් අරමුණු කරගත්ත නිෂ්පාදනයක් මූලික කරගෙන තමයි නිර්මාණ කාර්ය අපිට පැවරුනේ. ඉතින් මට මේ මේක මතක් වෙලා ඊට පස්සේ මම මේක නිෂ්පාදන කාර්යයක් බවට පත් කළා. එතකොට එන් ඔබේ නිර්මාණයේදී මොන වගේ වයස් කාණ්ඩයකටද මොන වගේ පිරිසකටද ඔබේ නිර්මාණය සිදු කරේ ඔබ? මම එකට ප්‍රධාන වශයෙන්ම තෝරගත්තේ අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ තමයි තෝරගත්තේ. හේතුව මම අර කලින් කිව්ව විදිහට මගේ කන්සෙප්ට් එකත් එක්ක පසිඳු මම හිතනවා මම රිසර්ච් එක කරපු විදිහට ඒ කාලේ ඒ පරතරය ඇතුලේ තියෙන සාමාන්‍ය තරුණ වයසේ පිරිසගේ සාමාන්‍ය වයස වලට වඩා ස්ට්‍රෙස් එක වැඩි, අල්තේ වැඩි. හේතුව එයාලා ඉගෙනගෙන සමාජයෙන් කාලේ සහ ගෑනමිට තවත් ප්‍රශ්න වැඩි. මොකද හේතුව ඉගෙනීමත් සමගම ඒගොල්ලෝ ඊට පස්සේ රැකියාවලට යනවා සහ ඒගොල්ලන්ගේ අවශ්‍යතා වැඩි. අපිට පොඩි අවශ්‍යතා කිහිපයයි තියෙන්නේ. නමුත් අපි ඒ අවශ්‍යතා කිහිපය වුණා ගොඩකින් සපුර ගන්නවා. එතකොට ඒ අවශ්‍යතාවයට අනුව තමයි ඔබ නිර්මාණය සිදු කරේ. හරි. එතකොට ඔබ මේ ඔබගේ තව නිර්මාණයක් අපිට දකින්න ලැබෙනවා පාවහන් යොලක්. ඉතින් ඒ පාවහන් යොල ඔබ නිර්මාණය කිරීමට හේතුව මොකක්ද? ඇත්තටම පසුඳු ඒක අපි එක්සිබිෂන් එකක් සඳහා තමයි නිර්මාණය කරන්නේ. ඒක හැවන් කාඩ් තීම් එකෙන් තමයි මම හදන්නේ. කියන්නේ සාමාන්‍ය කවුරු බ්‍රාන්ඩ් වඩා අර විශාල ප්‍රමාණයෙන් සහ ඒකට වෙනස් හැඩයක් තියෙනවා. ඒක ඔබ නිගාර මේ මලක හැඩයක් මට පේන එකේ මලක ස්වරූපයක්. පසිඳු ඒක මේ නොරිකෝ කුරේසුම් කියන එයා ඉන්න සෙරමික් නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ මූර්ති කිහිපයක් තියෙනවා. ඔය සුදු පාට සහ ඔය ටෙක්චර් සහිත ඔය බ්‍රවුන් කලර් එකෙන්. ඒ මූර්ති කිහිපයම අරගෙන තමයි මම නිර්මාණය කරන්නේ ඉන්ස්පයර් කරගෙන. හේතුව මේ ඒ මූර්ති ශිල්පියා කරන්නේ එයත් මුහුද සම්බන්ධයෙන්. එයා මුහුදේ සමතුලිතතාවය පිළිබඳව තමයි රිසර්ච් එක කරන්නේ. සහ එයා නිර්මාණය වෙන්නේ මෙන්න මේ කලර්ස් වලට සමාන මූර්ති කිහිපයක්. ඒක ඉන්ස්පයර් කරගෙන තමයි මම මේ ෂූ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඇත්තරම වටිනා නිර්මාණ රසක් ඔබ කරලා තියෙනවා. ඉතින් අපේ ලහිරු ගැන කතා කරොත් ලහිරුගේ නිර්මාණෙත් ඔහුට තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔහුගේ මේ නිර්මාණය සඳහා ඔබ පාදක කරගත්තු හැඩතල තියෙනවා. ඒ හැඩතල ඔබ මොන අරමුණක් ඔස්සේද මේකට පාවිච්චි කරේ?
ඔව් බසින්දු ඇත්තටම මේ මේ හැඩතල වලට මට එන්න ඕමනා වුණේ මේ අර පරිසරයේ බලපෑමක් ඇති කරපු ශාක එතනින් අයින් කරගෙන මේ මම මෙතන නිෂ්පාදනකාරයක් වගේ මත මෙතන මේකේ ඇතුලේ මම නිර්මාණකාරයක් කරනවා ඒ නිර්මාණකාරයදී මට පෙන්වන්න ඕනා අර දේශීයත්වය ආරක්ෂා කරනවා ලංකාවේ තියෙන දේශීය ශාක සහ ඒ ශාක ව්‍යාප්තිය ආරක්ෂා කරමින් අර අපිට බලපෑමට ලක් වෙන ශාක ඉවත් කරනවා කියන සංකල්පය ගන්න තමයි මම මේකේ අර පිටින් තියෙන එම්බෝස් කරලා වගේ තියෙන හැඩවලට ලංකාවේ සඳකඩ පහණේ තියෙන සත්වාවලිය සහ ලියවැල් කොටස් එකතු කරගත්තේ. ඔව් ඒ කියන්නේ ඔබ දේශීයත්වය අගය කළා තමයි මේක නිර්මාණය සිදු කරේ දේශීය පාරිභෝගිකයන්ට සහ විදේශීය පාරිභෝගිකයන්ට මේක අලෙවි කිරීමේ මාධ්‍යයක් විදියට. ඉතින් ළයෝ මේ පාවහන් නියවල ඔබ නිර්මාණය කරන්න හේතුනේ මොනවද? මේකත් මම කරේ අපේ බණ්ඩාරනායක මේ සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ පාවහන් ප්‍රදර්ශනයකට. ඒකෙදි මම තෝරගත්තේ ඊජිප්තු හා සම්බන්ධ කන්සෙප්ට් එකක්. ඒකෙදි මම ගත්තේ ටූටාකාමන් කියන රජතුමාගේ සොහොනට අදාළව කරපු මූර්තියක් සම්බන්ධ කරගෙන තමයි මම ඒක ඉන්ස්පයර් කරගෙන තමයි මේ පාවහන් යුගල නිර්මාණය කරේ. එතකොට ලයින් දැන් මේ පාවහනේ මගේ අතේ තියෙනවා ඔබට පේනවා මේ පාවහන් වල එකක්. ඉතින් ඇත්තරම අපූර්ව නිර්මාණයක් මේක. ඉතින් මේ නිර්මාණයේදී ඔබ මෙම නිර්මාණය මේ කිනම් පන්තියකටද නැත්නම් සමාජයේ කුමන පැලැන්තියකටද මේක නිර්මාණය කරේ? සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණයක් කරද්දී අපි තෝරගන්නේ හයි-එන් මාකට් එක. සාමාන්‍ය අපි දකින එදිනෙදා දකින පාවහන් වලට වැඩිය වෙනස් කලාකෘතියක් විදිහට තමයි මේ වගේ නිර්මාණ කරන්නේ. ඉතින් ඒක අරමුණු කරගෙන තමයි මම මේක හයි-එන් මාකට් එකට කරන නිර්මාණයක් විදිහට මේක තෝරගෙන කරේ. එදිර ඔබ මේ සඳහා යොදාගත්ත අමුද්‍රව්‍ය ගැන කතා කරොත් සම්පූර්ණයෙන් මේ ප්‍රොඩක්ට් එක කරන්න මම මෙතනදී තෝරගෙන තියෙන රෙක්සින් ලෙද එක. ඊට අමතරව ඒ ටූටාකාමන් සොහොනෙන් තියෙන දේවල් ඉන්ස්පයර් කරගෙන මේ ස්ටෝන් සර්ග එතකොට සිම්බල්ස් වගේ දේවල් යොදාගෙන තමයි ඉතුරු ටික ඒ සැරසිලි කරලා තියෙන්නේ. ඔව් ඇත්තටම කියන්න ඕනේ නිර්මාණයක් මේක. තවත් ඇගේ නිර්මාණයක් තියෙනවා අපි ඒක පිළිබඳවත් කතා කරමු. ඔබේ අනිත් නිර්මාණයට ඔබ කිනම් අරමුණක්ද පාදක කරගත්තේ? මේක මගේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ව්‍යාපෘතියට අදාළව මම කරපු ප්‍රොජෙක්ට් එකක්. මේකෙදි මට අවශ්‍ය වුණේ අපේ ප්‍රශ්නයක් විදිහට මම තෝරගත්තේ දැනට තරුණ ප්‍රජාව අතර යන බොඩි ෂේමින් කියන ප්‍රශ්නය. ඔව් ඔබට බොහෝ දේවල් කියන්න තියෙන ඔබේ නිර්මාණය ගැන. ඉතින් අපේ නිර්මාණය දැක බලාගෙනම අපි ඒක පිළිබඳ අවබෝධයකට එමු. ඉතින් ඔබේ නිර්මාණය අපිට දකින්න ලැබෙනවා. ඔබ මේ නිර්මාණය කිනම් වයස් සීමාවකට සමනින් මෙවන් නිර්මාණයක් කුඩා ළමුන්ට ඇඳිය නොහැකි මං හිතන විදිහට මේක ඔබ මං හිතන විදිහට ලොකු ආයස් ප්‍රමාණයක ඉන්න පිරිසකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක අපිට ඒ පිළිබඳව පැහැදිලි කරොත්. මේ නිර්මාණය මම කරලා තියෙන්නේ සාමාන්‍ය තරුණ ප්‍රජාව, කියන්නේ ඔෆිස් එකක් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය එදිනෙදා දකින ඔෆිස් එකකින් එහාට ගිය අවශ්‍යතාවේ ඉෂ්ට කරගන්න ඕන විදිහේ මට يعني අපි දැන් මූණ දෙන ප්‍රශ්නේ බොඩි ෂේමින්. එතකොට ඒක සාමාන්‍යයෙන් දැනට ගොඩක් අත්විඳින තරුණ ප්‍රජාව. එතකොට ඔෆිස් එකකින් මම හිතන විදිහට සාමාන්‍යයෙන් මේ බොඩි ෂේප් එක ඇඳුමක් ඇඳදාම පේන ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට අඳින්න පුළුවන් විදිහේ මගේ අයිඩියා එකක් විදිහට තමයි මම මේක ෂේප් එක වෙනස් කරලා මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔව් ඇත්තරම කිව්වොත් ඔබේ නිර්මාණය ඇත්තම අගය කරන්න වටින නිර්මාණයක්. එතකොට මේ නිර්මාණයේදී ඔබ මේ වර්ණ පිළිබඳ සැලකිලිමත් වුණේ කොහොමද? මේකෙදි වර්ණ මම තෝරගත්තේ මගේ ඉන්ස්පිරේෂන් එක විදිහට මම ගත්තේ ඇමි ජෝයි වොට්සන් කියන ඔස්ට්‍රේලියන් ඔරිගාමි ආටිස් කෙනෙක්ගේ ආර්ට් වර්ක් එකක්. ඔරිගාමි ආශ්‍රිතව තමයි මම මේක කරන්න පාදක කරගත්තේ.
ඒ හා සම්බන්ධ වෙන වර්ණ ගැලපීමක් තමයි මම මෙතනදී තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පොදුවේ ගත්තත් ගොඩක් නිර්මාණ වෙලා තියෙන්නේ ස්වභාවික පරිසරයත් වර්ණත් හැඩයත් කියන ප්‍රධාන මූලික අරමුණුත් එක්ක. ඉතින් ඇත්තරම කිව්වොත් ඔබ අගය කළ යුතු කලාකාරණයක් ඔබ. ඉතින් මෙවන් කලා නිර්මාණ රැසක් සමග අපි නැවතත් අරුණානන්දේ වැඩසටහනත් සමග එකතු වෙමු. දැනට අපට ඔබේ ආලින්දයෙන් යන්න අවසරයි. අයිබෝවන්.